දැන් උදේ නැගිට්ටහම වැඩට යන්න ආස හිතෙන්නේ නැත්තම් ප්‍රශ්නේ තියෙන්නේ කල්පනාකරුවයි. හරිද? මම ඉවෙන් වගේ දැනගෙන හිටියා සේවකයෙක් හැටියට මගේ යුතුකම තමයි, මගේ භූමිකාව තමයි ඒ කළමනාකරුවා බලාපොරොත්තු වෙන ගමන යෑමට මගින් වෙන්න ඕනේ දායකත්වය මොකද්ද කියලා මං අවබෝධ කරගන්න ඕනේ කියන එක මට බොහොම ඉස්සරින්දම්ම ඒක තේරුණා. මම දැන් ඔය ගොඩක් අය කියන්නේ බොස් හරි නෑ කියලානේ. චන්දන, අපිට බොස් ලව තෝරන්න හම්බ වෙන්නේ නෑ. හැබැයි බොස් කෙනෙකුට පුළුවන් මේ සබෝඩිනේට් කෙනෙක් තමන්ගේ සේවකයෙක්ව තෝරගන්න. අපිට බොස් ලව හොයාගන්න බෑ. එහෙනම් මම දැනගන්න ඕනේ මේ ඉන්න බොස් එක කොහොමද වැඩ කරන්නේ කියලා. සේවකයෝ කියලා කියන්නේ එපා කරපු જાතියක් කියන සංකල්පයක්ත් තියෙනවා. ඔයා ආයතනෙට සේවකෙක්ව බඳව ගන්නවා බඳව ගන්න ඔයා ගාව තියෙන තරම්ම උනන්දුවක්, කැක්කුමක්, ගැම්මක්, උද්‍යෝගයක් තියෙන කෙනෙක්ව මිසක් ගන්න එපා. ඒ පුටුව නිකන් තියෙන හොඳයි, එහෙම නැති කෙනෙක් ගන්නවට වැඩි. ඒතර මම සේවකෙක් හැටියට ආයතනෙකට බැඳුනහම මට යන්තාක් කාලයක් පුළුවන් නම් මං වෙනුවෙන් සමාගම ආයතනයේ වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක වටිනකමක් එක්කහුව කරන්න ඒ තාක්කල් ආයතනයේ මාව තියාගන්නේ. දැන් රජ ආයතනවල තියෙන ප්‍රධානම සංස්කෘතික ලක්ෂණයක් තමයි මේ ලොක්ක පොඩි අයට බනිනු. දැන් මම එහෙම කවදාවත් එහෙම නෑ කරන්න උනේ නෑ. කරන්න උනේ නෑ. එහෙම බනින්න ඕනේ නෑ. ඒ මොකද බනින්න වෙන්නේ මේ මිනිස්සු නෙමෙයි මුං හොරු මුං සත්තු කියලා හිතුවොත්නේ. මීහරක් දැක්කලා තියෙනවා නම් දන්නවා මීහරකුන්ව අනේ පුතේ යන් කිව්වට මීහරක යන්නේ නැහැ. ඒ මොකද උන් මීහරකෙක් හින්දා. හැබැයි මම මිනිහෙද්දියත් මීහරකෙක් වගේ බැලුවොත් එහෙම ඉතින් මිනිහා මීහරකෙක් වෙනවමයි. වැඩ කියලා දුන්නාම ලොක්කට ඒක පාඩුයි නේද? අනේ හිරගෙදර නිදහස තියෙනවා කියලා හිරකුටිය ගොඩාක් කල් ඉන්න කෙනෙකුට ඒ බිත්තියේ කැමැති චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. එහෙම හිරේ ඉන්නේ නැහැ, කැමැති නම් එනියම ඉන්න පුළුවන්. අපි දීපල් සූර්යරාජ් මහත්තයාගේ ජීවිතයේ කිමි දෙමින් ඔහු උගත් පාඩම් හොයනවා අපේ ජීවිතය හදාගන්න. දීපල් සූර්යරාජ් කියලා කියන්නේ ලංකාවේ ප්‍රකට ලේඛකෙක්, දේශකෙක්, විශේෂයෙන්ම ලංකාව ඇතුලේ ධනාත්මක චින්තනය වගේම සතිමත් භාවය නැතිනම් මයින්ඩ්ෆුල්නස් ප්‍රචලිත කරන්න වෑයම් කරන කෙනෙක්. ඒ වගේමයි පෞද්ගලික ක්ෂේත්‍රයේ කළමනාකරණ අධ්‍යක්ෂවරයෙක් හැටියට විශාල අත්දැකීම් සම්භාරයක් ලබා ගත්ත කෙනෙක්. දැන් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ මේ ආයතන ගණනාවක පුද්ගලයින් සමග කටයුතු කිරීම. එක පැත්තකින් ඔබ සේවකයෙක් හැටියට ප්‍රධානියෝ හිටියා, ඊට පස්සේ ප්‍රධානියෙක් හැටියට සේවකයෝ හිටියා. මේ දෙක අතර ඔබ උගත් පාඩම් මොනවද කියලා හොයාගන්න. ඔව්, දැන් ආයතන කියලා ගත්තයින් පස්සේ නිෂ්පාදන ආයතන කියමුකෝ. දැන් මම කාලයක් වැඩ කරා වුඩ්ප්ලෙක්ස් වගේ ආයතනයක්, මුසාජීස්, ඒවා අපේ තිබුණා ෆැක්ටරිස්. හැබැයි ඉතින් ෆැක්ටරි එක තිබ්බට මිනිස්සු නැත්තම් එතන ඒ වැඩේ වෙන්නෙත් නැහැ. ඊට පස්සේ ඇඩ්වර්ටයිසිං සහ ඉන්ෂුරන්ස් වගේ ආවයින් පස්සේ ඒකේ 90%ක්ම මිනිස්සු තමයි මේ ව්‍යාපාර කරන්නේ. එතකොට මම සේවකයෙක් හැටියට පහළ ශ්‍රේණිවල කටයුතු කරද්දී මට තේරුච්ච මම වාසනාවන්තය කියලා හිතෙනවා. ඒ හැම අවස්ථාවකම වගේ මේ හොඳ කළමනාකාරවරු යටතේ මට වැඩ කරන්න හම්බ වෙච්ච එක. එහෙම නැත්නම් මම ඒ කළමනාකාරවරුන්ගේ හොඳ මම උකහාගත්ත එක. රයිට්. ඒ කියන්නේ ඒ කළමනාකාරවරු යටතේම වැඩ කරපු සමහරු ඒ කළමනාකාරවරුන්ගෙන් අසතුටු වෙච්ච එකක් තියෙනවා. නමුත් මට ඒ හැම කළමනාකරුවෙක්ගෙම හොඳ පැත්ත බලලා මම ඉවෙන් වගේ දැනගෙන හිටියා සේවකයෙක් හැටියට මගේ යුතුකම තමයි, මගේ භූමිකාව තමයි ඒ කළමනාකරුවා බලාපොරොත්තු වෙන ගමන යෑමට මගින් වෙන්න ඕනේ දායකත්වය මොකද්ද කියලා මං අවබෝධ කරගන්න ඕනේ කියන එක මට බොහොම ඉස්සරින්දම්ම ඒක තේරුණා. ඒක මේ කවුරුවත් ඔළුවේ මේ ඇනලා කියපු එකක් නෙමෙයි. ඒ කියන්නේ ඒක තේරුම් ගත්තේ නැති වුණයින් පස්සේ ප්‍රශ්න ගොඩක් එනවනේ. මම දැන් ඔය ගොඩක් අය කියන්නේ බොස් හරි නෑ කියලානේ. චන්දන, අපිට බොස් ලව තෝරන්න හම්බ වෙන්නේ නැහැ.
බොස් කෙනෙකුට පුළුවන් මේ සබෝඩිනේට් කෙනෙක් තමන්ගේ සේවකයෙක් තෝරගන්න, අපිට බොස්ලව හොයාගන්න බෑ. එහෙනම් මම දැනගන්න ඕනේ මේ ඉන්න බොස් එක කොහොමද වැඩ කරන්නේ කියලා. එතකොට මේ ඒ කලමනාකරව නැත්තම් තමන්ගේ ප්‍රධානියාගේ අරමුණ මොකද්ද කියලා පැහැදිලි කරගන්න එක. එයා මොන වගේ දේවල්ද අගය කරන්නේ, මොකද්ද එයාගේ එයා බලාපොරොත්තු වෙන නිර්ණායකය මොකද්ද, ඒවා තේරුම් ගන්න බැරි වුණාම තමයි ගොඩක් අයට ගැටලු හම්බ වෙන්නේ. ඉතින් මම ගොඩක් වෙලාවට මිනිස්සු මාත් එක්ක ප්‍රශ්න කිව්වෙන් පස්සේ මම කියන්නේ ඉතින් ඔයාලට බොස්ලව මාරු කරන්න බෑනේ. ඔයාට බොස් එක්ක ඉන්න බැරි කියලා කියන්නේ ඔයාගේ ආව තියෙන මොකක් හරි වීක්නස් එකක්, ප්‍රශ්නය. දැන් මට මතකයි එක අවස්ථාවක මට හිටියා එක මගේ සුපීරියර් කෙනෙක්. එයා කැමති නැහැ මේ අලුත් අදහසක් එනවනම් ඒක එයාගේ සංකල්පයක් වෙන්න ඕනේ. කොහෙන් ආවත් මගේ මගේ වෙන්න ඕනේ. දැන් මම කල්පනා කරා, හරි දැන් මගේ ඔළුවේ අදහසක් තියෙනවා. දැන් මේ අදහස ක්‍රියාත්මක වුණොත් ඒකෙන් ආයතනයට ප්‍රයෝජනයක් හම්බ වෙනවා. ඒකට මම මගේ මේ ලේබල් එක ගහන්න ගියාම වැඩේ වෙන්නේ නැහැ නේ. ඒතර මම මොකද කරන්නේ? ගිහින් ওই අදහස යත් එක්ක සාකච්ඡා කරනවා. කළා මං එනවා. මේක කරන්න එහෙම මුකුත් කියන්නේ නැහැ. ඒ වගේ දවසක් යනකොට ඊළඟ රැස්වීම වලදී එයා කියනවා මෙන්න මෙහෙම සංකල්පයක් තියෙනවා මේක අපි කරමු කියලා. එයාගේ බොහොම හොඳට තවත් ඊට වැඩිය මටත් වැඩිය ඒක මේ ආටෝප සාටෝප දාලා එයාගේ සංකල්පයක් හැටියට ඒක ගෙනියනවා. මම ඒකට සම්පූර්ණ සහයෝගය දෙනවා මේ වැඩේ සාර්ථක වෙන්න. හැබැයි එයයි මායි දන්නවා කොහෙන්ද මේක ආවේ කියලා. කාලයක් යනකොට ඔහු තේරුම් ගත්තා මේ මිනිස්සයා මට වටින මිනිස්සෙක්. ඉතින් සුදුසු අවස්ථාවල් වලදී එතුමා මට සුදුසු සැලකීම් කරා. දැන් ওই බොස්ලා ගැනනේ සේවකයෝ ගැන කතා කළොත් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් කියනවා සේවක සම්පතක් සේවකයෝ. හැබැයි ඉතින් සමහර ආයතනවල සේවකයෝ කියලා කියන්නේ මාසෙ පඩි ඉල්ලනවා, පඩි මදි කියනවා, ප්‍රශ්න කියනවා, ඒක වැඩ කරන්නේ කම්මැලි. සේවකයෝ කියලා කියන්නේ එපා කරපු જાතියක් කියන සංකල්පකුත් තියෙනවා. ඔබට කොහොමද බලපෑවේ? දැන් මම හිතන්නේ ඕක මම දැන් අද මේ ආපහු හැරලා බලනකොට මට මතක් වෙනවා එක සිද්ධියක්. ඊට පස්සේ මම ඒක ගැන ලිපියක් ලිව්වා. මගේ සේවක සම්පත පොතේ මම ලියලා තියෙනවා ඒක. ඒක සේවක සම්පත පොතේ හරි රැකියාවයි ඔබයි කියන පොතේ හරි මම යෝජනා කරනවා හැම සේවකයෙකුටම රැකියා මේ සේවකයෙක් කියලා හිතන එකෙන් අස් වෙන්න කියලා. මොකද මේ ඕක ලස්සනට කියලා තියෙනවා මේ හර්බ් ග්‍රීන්බර්ග් කියලා අන්ද මේ මහත්මයෙක්. එයා PhD එක කරා ඇමරිකාවේ. මේ එයා හොයාගත්තා මේ අලෙවි කරුවන් හැටියට බඳවා ගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමවේදය මොකද්ද කියලා මිනිස්සුම තෝරන. එයා කියනවා එයාගේ ආයතනය පටන් අරගෙන ටික දවසකින් ආයතනයේ සේවකයෝ කීප දෙනෙක් අස් වුණා. එතකොට එයා කියනවා ඔයා ආයතනයේ සේවකෙක්ව බඳවා ගන්න ඔයාගේ ආව තියෙන තරම්ම උනන්දුවක්, කැක්කුමක්, ගැම්මක්, උද්‍යෝගයක් තියෙන කෙනෙක්ව මිසක් ගන්න එපා. ඒ පුටුව නිකන් තියෙනක හොඳයි, එහෙම නැති කෙනෙක් ගන්නවට වැඩි. එතකොට සේවකෙක් හැටියට මම ආයතනයක යනකොට මට තේරුම් ගන්න ඕන එකක් තමයි මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ කොහොමද අපි සරලව කරලා ගත්තොත් එහෙම ව්‍යාපාරයක් කියන්නේ වියදම ධන ලාභය සමානයි මිල. ඔය සූත්‍රයට නොවැටෙන කිසිම ව්‍යාපාරයක් නැහැ. ඒතර වියදම කියලා ගත්තයින් පස්සේ අපි දැන් හිතන්නකෝ V සහල් කිරීමේ ව්‍යාපාරේ ඉන්නවා කියලා. එතකොට රුපියල් 100කට ගන්න පුළුවන් වෙච්ච V කිලෝ එක හාල් කිලෝ එකක් වුණායින් පස්සේ රුපියල් 150ක් 200කට වුණත් ගන්නවා. ඇයි කෙනෙක් 200ක් දෙන්නේ? වී අරගෙන ඊට වැඩිය ලාභයි. හැබැයි මට හාල් ඊට වැඩිය වටිනවා. අපි දැන් මේ වැඩේ කර කර ඉන්නකොට අපිට හාල් හම් වෙලා හරියන්නේ නැහැ. 12 මාරක වෙනකොට අපිට බත් හම් වෙන්න ඕනේ. ඒතර අපිට බත් වටිනවා.
එතකොට මම වී සහල් කිරීමේ ව්‍යාපාරය ඉන්නවනම් නැත්තම් සහල් බත් කිරීමේ ව්‍යාපාරය ඉන්නවනම් මගේ වියදමට වඩා වැඩි මිලකට මේක අලෙවි කරගන්න පුළුවන් වෙන්න. එතකොට මම සේවකයා කියන එක පළවෙනියෙන්ම වියදමක් තමයි ආයතනයට. ඕක තේරුම් ගන්න ඕනේ. දැන් ඕක සරල උදාහරණයක් හැටියට ගන්නකො. දැන් ඔයාගේ ගෙදර බහලේ උළු කැටයක් කැඩලා තියෙනවා. දැන් කවුරු හරි කෙනෙක් බාස්මෙන් කරන කතාව නම් බාස්මෙන් හැම උළු කැටය හදන්න කියලා. මට මා රුපියල් 3000ක් දෙන්න. දැන් ඔයා කියන මොනවද බාස්මෙන් හැම වරුවේ වැඩේනේ. හරි මේක 3000ක් මට පාඩුවේනේ. දැන් ඔයා හිතනවා මේක 3000ක් වටින්නේ නැහැ කියලා. අර හිතනවා 3000ක් ඕන කියලා. එතකොට ඔයා 3000ක් ගෙවන්නේ කල්පනා කරලා බලනවා මේක වහලට නැග්ගොත් මම හදිස්සිය ලිස්සලා වැන්නොත් මගේ කොන්දයි කැඩෙන්නේ. හරි ඒිට හොඳයි මෙයාට 3000 දුන්නහම මට වටිනවා කියලා 3000 දෙනවා. ඔන්න ඔක තමයි මූල ධර්මය. එතකොට මම සේවකෙක් හැටියට ආයතනයකට බැඳුනහම මට යන්තාක් කාලයක් පුළුවන් නම් මං වෙනුවෙන් සමාගම ආයතනයේ වියදම් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක වටිනකමක් එකහුව කරන්න ඒ තාක්කල් ආයතනයේ මාව තියාගන්නේ. ඒක කරගන්න බැරි නම් වැඩක් නැහැ. ඒතර කලමනාකරුව හැටියට අපි මොකද්ද කරන්න ඕන? අපි මම කියන්නේ දැන් ඔය දැන් ගොඩක් කතා කරනවානේ මේ එන්ගේජ්මන්ට් කියලානේ, එන්ගේජින් ඕගනයිසේෂන්ස් නේ. මම කියන්නේ ආයතනයේ සේවකයෝ වොලන්ටියර්ස්ලා, ඒ කියන්නේ ස්වේච්ඡාවෙන් වැඩ කරන ඇට යම් මුදලක් ගෙවන එක තමයි හොඳම කණ්ඩායමක නිර්ණායක. ඒ කියන්නේ මිනිස්සුම ගෙදර නවත්තන්න බෑ. ඒගොල්ලෝ ඇහිලා මේ වැඩේ කරන්නම හදනවා. හරි එන්න කියන්න ඕනේ නැහැ. ඒතර අපි තමයි කලමනාකරුවෝ තමයි මේක නැති කරන්නේ. එන්න එපා කරන්නේ. ඉතින් ඔය මිනිස්සුන්ගෙන් 99%ක්ම ඒගොල්ලන්ගේ ගෙවල් ලස්සන්ට ඉන්නේ නැද්ද? ලස්සන්ට ඉන්නවනේ. ඉතින් ඔෆිස් එකේ ඇහිලා ලස්සන්ට ඉන්නේ නැත්තේයි. ඒ කියන්නේ කලමනාකරුවාගේ ප්‍රධාන වගකීම තමයි මේ මිනිස්සුන්ගේ තියෙන සමස්ත උද්‍යෝගය සහ ජවය සහ කල්පනා කිරීමේ ශක්තිය මේ ආයතනයේ වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් පරිසරය හදන එක. ඒක මං හිතන්නේ හරි අපූර්ව කතාවක්. තව පොඩ්ඩක් මට මේක පැහැදිලි කරගන්න ඕනේ. දැන් උදේ නැගිට්ටහම වැඩට යන්න ආස හිතෙන්නේ නැත්තම් ප්‍රශ්නේ තියෙන්නේ කලමනාකරුවාගේ. හරිද? වැඩිපුර. ඒ කියන්නේ අපි දැන් මම මේක අත්දැකීමෙන් කියන්න. මේ ඊගල් එකේ ආරීමේ කරපුවා ගැන කියනකට වැඩිය මට මතකයි මම රාජ්‍ය ආයතනයකට නායකත්වය දීලා කටයුතු කරා. මාස මම හිතන්නේ අවුරුදු 3ක් විතර මම හිතන්නේ වැඩ කරා මේ නවනිපැවුම් කොමිසමේ කොමසාරිස් හැටියට. අපි මම හිතන්නේ හිටියේ 15ක් 16ක් වගේ කණ්ඩායමක්. හරි? ඒගොල්ලන්ට ලොකු දැක්මක් දුන්න, ඒගොල්ලන් මං අගය කරා පුද්ගලයෝ හැටියට, මිනිස්සුයෝ හැටියට. දැන් රජයේ ආයතනවල තියෙන ප්‍රධානම සංස්කෘතික ලක්ෂණයක් තමයි මේ ලොක්ක පොඩි අයට බනිනවා. ලොක්කෙකුනම් බනින්න ඕනේ කියලා. එහෙම මතයක් තියෙනවා. ළමෙක්ුනම් ගහලා හදන්න ඕනේ වගේ. එහෙම එකක් තියෙනවා. දැන් මම එහෙම කවදාවත් එහෙම නැහැ. කරන්න උනේ නැහැ. එහෙම බනින්න ඕනේ නැහැ. ඒ මොකද බනින්න වෙන්නේ මේ මිනිස්සු නෙමෙයි මුං හොරු මුං සත්තු කියලා හිතුවොත්නේ. හරි දැන් මීහරක් දැක්කලා තියෙනවා නම් දන්නවා මීහරකුන්ව අනේ පුතේ යන් කිව්වට මීහරක යන්නේ නැහැ. ඒ මොකද උන් මීහරකෙක් හින්දා. හැබැයි මම මිනිහෙද්දියත් මීහරකෙක් වගේ බැලුවොත් එහෙම ඉතින් මිනිහා මීහරකෙක් වෙනවමයි. හරි එතකොට මේ ආයතනයේදී මම සුළු සිද්ධියක් කියන්න. මම මුලින්ම ගියා. ඒතොර ඒ කාලේ අපි මේ ඔෆිස් එක තිබුණේ මේ නවම්මාවතේ ලෑන්ඩ් ලිප් බිල්ටිමේ. මම ගිහාම මේකේ වැඩිපුර හිටියේ කාන්තාවෝ එක වැසිකිළියයි තිබුණේ. ගෑනු පිරිමි හැමෝටම. මං ගිහින් බලනකොට මේක කමෝඩ් එකේ අර සීට් එක කැඩිලා ක්‍රැක් වෙලා. ඊට පස්සේ කාන්තාවන් සඳහා වෙන් කරපු වෙනම මේ කසල බඳුනක් තිබුණේ නැහැ සනීපාරක්ෂක තුවා දාන්න. මම කල්පනා කරා මේ කවුරුවත් මේක දිහා බලලා නැහැනේ. හරි ඒ කියන්නේ ඒගොල්ලෝ බලලත් නැහැ. ඒගොල්ලන්ගේ කවුරුවේ නායකයෙක් බලලා නැහැ. මං කිව්වා හෙට උදේ
මම එනකොට මේ ටොයිලට් සීට් එක හැදිලා තියෙන්න ඕනේ, සෙපරේට් වින් එකක් තියෙන්න ඕනේ කාන්තාවන්ට. ඊපස්සේ මේගොල්ලන්ගේ ලන්ච් රූම් එක කියලා පොඩි කොටසක් තිබුණා. ඒකේ DSL බිත්තියේ මම එවැලෙම කම්පැනි එකකට කතා කරලා තීන්ත ටිකක් ඉල්ලගෙන මම කිව්වා මේ සෙන්සර් ආද ඔයගොල්ලෝ ශ්‍රමදානියක් දාලා මේක පේන්ට් කරන්න. ඔය සිද්ධි දෙක අර මුළු කණ්ඩායමටම තේරුණා මේ මිනිස්සු අපි ගැන හිතනවා කියලා. එච්චරයි ඕනේ. හිතන්න ඕනේ. හැබැයි නිකන් බොරුවට පිටට තට්ටු කරලා වැඩක් නැහැ හලෝ පුතා කියලා. බත් කෑවද? හරි. ඊළඟට මේගොල්ලෝ ඇහිලා ආවයින් පස්සේ මගේ මේසෙ ඉස්සරහා හිටගෙන ඉන්නවා. පුටු තියෙනවා වාඩි වෙන්නේ. ඉතින් මං කිව්වා මගේ ඉස්සරහට ආවම පුටුවේ වාඩි වෙන්න බැරි නම් එන්න එපා. එහෙම නැත්නම් මේ පුටුව හක් කරන්න. මං කිව්වා මම ඉන්නකම් මේ විදිහට කරමු. වෙන කෙනෙක් ආවට පස්සේ ආපහු ගිහුවොත් එහෙම ඉතින් කරන්න මට කරන් දෙයක් නැහැ. දැන් මේ පරිසරය ඇති කර අපි ඒගොල්ලන්ට පුහුණු වැඩසටහන් කරා. මම අඳුන්නේ ඉතින් හිතවත් අය ගෙන්නගෙන මම කරලා ඔයගෙ කරා පුහුණු වැඩසටහන් කරා. ඒතොර ඒගොල්ලන්ට අදහස් දෙන්න පටන් ගත්තා. ඒගොල්ලන්ගේ අදහස් ලබා ගන්න පටන් ගත්තා. ඒගොල්ලෝ මේ ආයතනය බාරගත්තා. මම වැඩට යන්නේ සුමයින්ට දවසයි නැත්තම් දෙකයි. ඒ කියන්නේ ඔය රාජ්‍ය ආයතනවල මේව හදලා තියෙන්නේම චන්දන නොකෙරෙන්න. මම කොමිෂනර් හැටියට කොමසාරිස් හැටියට ගියන් පස්සේ මට පඩිය රුපියල් 50000යි ජීප් එකක් තිබුණා. ලීටර 108ක් තිබුණා ඩීසල්. ඒ කියන්නේ හැමදාම වැට් આવොත් මේ ඩීසල් ප්‍රමාණයවත් මදි. රුපියල් 50000කට මාසෙකට වැඩ කරන්න මං වගේ කෙනෙක්ගේ වෙලාව වියදම් කරන්න බෑ. ඉතින් ඒ කියන්නේ ඔය හදලා තියෙන්නෙම මේ ඉන්න ගමන් වෙන මොකක් හරි හොයන්නනේ. මම කිව්වා මට එහෙම වුන්නේ නෑ. මේ කණ්ඩායම එච්චරටම මේගොල්ලන්ව අභිප්‍රේරණය වුණා. මේකේ සිහිනේ ඒගොල්ලෝ ජීවත් වෙන්න පටන් ගත්තා. මම සුමයින්ට දවස් දෙකක් ගිහම ඇති. ඔය දැන් මිනිසුන්ට වැඩ උගන්වන එක. දැන් පුහුණු කරනවා කියන වචනේ මම කියන්නේ. ඔව්. වැඩ කියලා දුන්නාම ලොක්කට ඒක පාඩුයි නේද? ඒතර එයා ඒක දැනගන්න ඕනේ. ඒ එහෙම යුගයක් තිබුණා. දැන් මම හිතන්නේ දැන් ඉස්සරහට එහෙම යුගයක් නැතිම වෙනවා. ඒ කියන්නේ මොන දේක හරි තමන්ට තමන් ගාව ඉන්න කණ්ඩායමේ මිනිස්සුන් වර්ධනය කරන්න ඕනනම් නේ. තමන්ට ප්‍රොමෝෂන් එකක් ගන්න ඕන නම් මම කියන්නේ පළවෙනිම වැඩේ තමයි තමන්ට තමන්ව එතනින් ඔයා නැති වුණාට ඒ වැඩේ කරනවා නම් විතරයි ඔයාලට ප්‍රොමෝෂන් එකක් දෙන්නේ. සමහරු ඉන්නවනේ මේක මේ ප්‍රාණේ මොකද්ද මේ බුද්ධියට සමි කරගන්න ඉන්නේ. එහෙමයි තමයි කියලා දෙන්නේ නැත්තේ. දැන් අලුත් පරම්පරාවය වැඩට එනකොට ඒගොල්ලන්ට ඔය ඔහොම කරන්න බෑ. දැන් ඇත්තටම අපි හුඟක් දෙනෙක් කල්පනා කරන්නේ මොකක් හරි රස්සාව හොයාගත්තට පස්සේ මැරෙනකම් ඉතින් ඒ රස්සාවේ ඉඳලා ඒකෙම ඉන්ක්‍රිමන්ට් එක අරගෙන ඒකෙම පඩි වැඩි කරගෙන එතනම ඉඳලා අභව ප්‍රාප්ත වෙන්නේ නේද? ඔව්. ඒකට කියනවානේ හිරගෙදර නිදහස තියනවා කියලා. හිර කුටිය ගොඩාක් කල් ඉන්න කෙනෙකුට ඒ බිත්තියේ කැමැති චිත්‍රයක් ඇඳ ගන්න පුළුවන්. එහෙම හිරේ ඉන්නේ නැහැ, කැමැති නම් එනියම ඉන්න පුළුවන්. හැබැයි අද මේක සම්පූර්ණයෙන් වෙනස් චන්දන. ඔය කියන જાතිය ඇය දැන් එන්නේ ඒගොල්ලෝ අර මේ ඩයිනෝසර වරුන්ට තමයි වැටෙන්නේ. අද ඉන්න ළමයිගෙන් කතා කරලා බලන්නකෝ. හරි. ඒගොල්ලෝ අවදානම ගැන තියෙන සංකල්පය සම්පූර්ණයෙන් වෙනස්. හරි. ඊළඟට මේ මෑතකදී මට එක කලමනාකාරවරුවෙක් කිව්වා මේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදායිකව ඒ ආයතනවල මොනවද මිනිස්සුන්ට දීලා තියෙන දේවල්. ඒ කියන්නේ අඩු පොලියට ණය අරම. දැන් ඉන්න අලුත් ළමයි අපිට ණය ඕනේ නැහැ. දෙන ගාන කියන්න අපි ඒ ගානට වැඩ කරන්න. ඊළඟට ඒගොල්ලෝ දැන් කියනවා මේ ඔයාට ඕනේ මොකද්ද ප්‍රතිඵලය කියන්නේ? මම කොහේ හරි ඉඳලා වැඩේ කරන්න. දැන් එහෙම යුගයකට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගෙදර ඉඳලා වැඩ කරන අය උගක් ඉන්නවා. ඔව්. ඒ අය බස් ගාස්තු, කාලය, ශ්‍රමය, ධනය, ටෙන්ෂන් මොකුත් නැතුව විශාල මුදලක් හම්බ කරගන්නවා. ඉතින් එහෙම ඉන්න ජනතා එහෙම ඉන්න මේ සේවක පරිසරයක් තියෙනකොට ඔය මම විතරයි දන්නේ මම නැතුව කරලා බලමුද කිකේ ඉන්නට වැඩි කාලයක් ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද අද දැනුම කියන එක චන්දන මේ ප්‍රජාතන්ත්‍රවාදී වෙලානේ, ඩිමොක්‍රටයිස් වෙලානේ නේ. අද ඔයා යම්කිසි විෂයක් පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවා නම් ඒක හෙට මමත් හොයාගන්න පුළුවන්.
තොර වෙනස වෙන්නේ ඒක එතනින් එහාට නිර්මාණාත්මකව කරන්න පුළුවන් දැනුම සංගවතබන්න බැරි බැරි වෙලා තියෙනවා. එතකොට කළමනාකරුවන්ගේ සුවිශේෂ කාර්යභාරය වෙන්නේ සේවකයන්ගේ තියෙන නිර්මාණාත්මක විභවය කොහොමද මතු කරගන්නේ කියන එක. මම හිතන්නේ දැන් අපිට මතුවෙච්ච අපූරු කාරණයක් තියෙනවා. ඩයිනෝසෝරයෙක් වෙලා නැති වෙනවද? එහෙමනම් වෙනස් වීමත් එක්ක වෙනස් වෙනවද? එහෙම හිතනවා නම් තව දීපල් එක්ක අපිට කතා කරන්න වෙනවා.